පොතේ මේ අහන්නකෝ ලස්සනට ජීවිත ගෙවන අපි හැමෝම නොදකින ජීවිතවල පැති තිනවා ඔයාලා අහලා තිනාද හොස්පිටල් එකේ ඉන්න කටර්මන් එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් මිනි කපන් අන්නේ මිනි කපන්නේ ක්ලිපෝ තමන්ගේ පෞද්ගලික ජීවිත අත්දැකීමක් තියෙනවා ඇත්තම ගත්තාම පස්සේ ඒක සමාජයේ තියෙන ගොඩාක් ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් මං හිතුවා අපි චුට්ටක් ඒක කතා කරමු කියලා මේ බලන්නකෝ ඒ කියනවා මහිතෙල් වලින් නෑවුණු ප්‍රේමය කැපුවම දැක්කේ පපුවේ එක පැත්තක් ඒකිකෙ තිබුණේ නැහැ අම්මපා හදවතක් ආදරෙත් එක්කම දිය වෙලා වෙන්න ඇති පෙර එක් දවසක් අඩු වයසකින් දිරපු නාඹර ගැටයේ කැපුවා හිමිහිට ඌව මම වරුවා බීලා ඒකා වල්නාසක අවුන්සය පුදුමයි ඒකගෙත් නෑ ලිවර් එක අරක්කු විතරමලු දවසෙම බැලුවට පස්සේ උගේ ගෑණි වෙනතක සවස් වරුවට කැහැටු පරාණය කපන්න දෙයක් නෑ උන්දෑගේ බඩ ඉටි පොත්තා වහබීලා නෑ නැතුව වෙන්නේ නැති වත්කම උහුලන්ට බැරිව බඩගින්නට කාලා ඒකි නියඟලා අලයක් මයි අම්මත් සිහි වෙලා වැටුණා සීතල කඳුළු කැටයක් අන්තිම එකේ ඉස්කෝලේ වයසේ කෙල්ලා වහ බොන්ට තරම් ඒකිට නෑලු හදියා ගෙදර උන් කියද්දි මම කැපුවා ඒකිව පැය දෙක තුනක් බලනකොට මහත්තයෝ ඒකිගි කුසේ දරුවේ නොකීවේ කාටවත් ඇතිවෙන්ට ඒකිට කළු පැල්ලම මට ෂුවර් මහත්තයෝ මුම් මැරිලා වහ බොන්ට කලින් කීප සැරයක් මේකෙන් වැදගත්ම දේ තමයි අවසාන කතාව චුට්ටක් හිතලා බලන්න නාගරීකරණයත් එක්ක සමාජයේ දියුණු වෙනවා තමයි. හැබැයි ඒ සමාජයේදී අපි අපේ ජීවිත ආරක්ෂා කරගන්න දැනගන්න. එදා මේ මිනි කපන්නා ඒ කතාව කාටවත් නොකීවට ඇත්ත කතාව දන්න අය මේ සමාජයේ ඕන තරම් නැති.